චතුත්ථෝ පරිච්ඡේදු සිව්වෙනි පරිච්ඡේදය ဒုတိය ධම්ම සංගීති දෙවෙනි ධර්ම සංගායනාව අජාත සත්තු පුත්තෝ තං ඝාතෙත්වාදායි බද්දකෝ රජ්ජං සෝලස වස්සානි කාරේසි මිත්ත දූබිකෝ සිය පියාණන් වූ බිම්බිසාර මහරජු මරවා මගධය රජ කළ අජාතසත්තු රජුසෙයින්ම ඒ අජාතසත්තු රජුගේ පුත්‍රයා වූ උදායි භද්‍ර කුමාරයාත් සිය පීතෘ සෙනහස වනසාගෙන අසත්පුරුෂ මිත්‍ර දෝහීක වුණා. සිය පියාණන් වූ ඒ අජාතසත්තු රජු ඝාතනය කෙරෙව්වා. ඊට පසු ඔහු මගධෙහි 16 වසරක් රජකම් කළා. උදායි බද්ද පුත්තෝ තං ඝාතෙත්වා අනුරුද්ධකෝ අනුරුද්ධස්ස පුත්තෝ තං ඝාතෙත්වා මුණ්ඩනාමකෝ ඒ උදේබද්ද රජුරුවන්ට අනුරුද්ධ නැමැති පුත්‍රයෙක් සිටියා. ඔහු සිය පියාණන් වූ උදායිබද්ද රජු මරවා රජකම ගත්තා. ඒ අනුරුද්ධ රජුරුවන්ට මුණ්ඩ නැමැති පුත්‍රයෙක් සිටියා. ඔහු සිය පියාණන් වූ අනුරුද්ධ රජු මරවා මගධෙහි රජකම ගත්තා. මිත්තත්තුනෝ දුම්මතිනෝ තේපි රජ්ජ මකාරයුම් තේ සංඝෝ භින්නං රජ්ජේසු අට්ඨවස්සානතික්කමුං අනුරුද්ධ මුණ්ඩ යන ඒ අසත්පුරුෂ මිත්‍රද්‍රෝහි මිසිතටුගත් රජවරු දෙන්නා මගධ රාජ්‍යයෙහි 8 වසරක් රජකම් කළා. මුණ්ඩස්ස පුතෝ පිතරං ඝාතෙත්වා නාගදාසකෝ චතුවිසති වස්සානි රජං කාරේසි පාපකෝ ඒ මුණ්ඩ රජුරුවන්ට නාගදාසක නමින් පුත්‍රයෙක් සිටියා. ඔහු සිය පියාණන් වූ මුණ්ඩ රජුව ඝාතනය කෙරෙව්වා. ඒ පාපී රජු වසර 24ක් මගධෙහි රජකම් කළා. පිතු ඝාතක වංශෝයං ඉති කුද්ධාත නාගරා නාගදාසක රාජානං අපනෙත්වා සමාගතා. එතකොට මගධ නගරවාසීන් තම තමන්ගේ පියවරු මරමරා රජ වෙන මේ වංශය නීච පරපුරක් කියලා හොඳටම කිපුණා. ඒ නගරවාසීන් එකතු වෙලා නාගදාසක රජු බලයෙන් පහ කෙරෙව්වා. සුසුනා ගෝති පඤ්ඤාතං අමච්ඡං සාධු සම්මතං රජේ සම්බිස්සංසං සබ්බේ සංහිතමානසං ඒ නගරවැසියෝ ඉතා යහපත්ය සම්මත ප්‍රසිද්ධ සුසුනාග නැමැති ඇමතිවරයාව සියල්ලන්ගේ හිතසුව කැමැතිව මගධ රාජ්‍යෙහි යහපත් රජකුලෙස අභිෂේක කළා. සුවට රස වස්සානේ රාජා රජ්ජං අකාරේ කාලාසෝකෝ තස්ස පුතෝ අට්ඨවේසති කාරේ ඒ සුසුනාග රජුරුව මගධ රාජ්‍ය අභිෂේකය ලබා 18 අවුරුද්දක් රජකම් කළා. ඒ රජුරුවන්ට කාලාශෝක නමින් පුත්‍රයෙක් හිටියා. ඔහු 28 අවුරුද්දක් මගධෙහි රජකම් කළා. අතීතේ දසමේ වස්සේ කාලාශෝකස්ස රාජිනෝ සංව
බුද්ධ පරිනිබ්බානං එවං වස්ස සතං අහුං. කාලාශෝක රජුරු මගධෙහි අභිෂේක ලබා දස අවුරුද්දක් ගත වෙද්දී අපගේ සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් ගත වුණා. තදා වේසාලියා වික්ඛු අනේක වජ්ජි පුත්තක සිංගිලෝ නන්ද්වං ගුලංච තථාගාමන්තරම් පිච. ඒ කාලයෙහි විශාලා මහනුවර වජ්ජීන් අතරින් පැවිදිව වාසය කළ නොයෙක් භික්ෂුන් වහන්සේලා කරුණු 10ක් හොඳයි කියලා සම්මත කරගෙන හිටියා. එනම් ගමනක් යද්දී අඟක ලුණු දමාගෙන යෑම කැපය. ඉර අවරට ගොස් අඟල් දෙකක් ඉක්ම යනකල් දන් වැළඳීම කැපය. ඒ වගේම මේ ගමෙන් වළඳා වෙනත් ගමකට යන අතරමඟදී කලින් වළඳා ඉතිරි වූ දෙයක් නැවතත් වැළඳීම කැපය. ආවාසානු මත චින්නං අමතිතං ගලෝගිච නිසීදනං අදසකං ජාත රූපාදිකං ඉති. මහා ආවාසයක් වන විහාරයක ලොකු සීමාවක් තුල වෙන්වෙන්න පොහොය කර්ම කිරීම කැපයි. සංඝයාගේ කැමැත්ත නොගෙන විනය කර්මයක් කිරීමෙන් පසු ඒ පිළිබඳ පවසා කැමැත්ත ගැනීම කැපයි. තමන්ගේ ආචාර්ය පරපුරෙන් කරගෙන ආදිය එසේම කරගෙන යාම කැපයි. දන් වැළඳීමෙන් පසු වෙනත් අසුනක වාඩි වී කිරි බවට පත් නොවූ නොමේරුව කිරි වැළඳීම කැපයි. සුරා බවට පත් නොවූ තෙලිජ්ජ පානය කිරීම කැපයි. වාටිය මසා නොමැති වාඩි වීමට ගන්නා නිසීදනයක් පරිහරණය කිරීම කැපයි. රන් රිදී මිල මුදල් පිළිගෙන පරිහරණය කිරීම කැපයි යන කරුණු 10ය. දසවත්තු නිදීපේසුං කප්පන්ති අලජ්ජිනෝ තං සුත්වාන යසත්ථේරෝ චරං වජ්ජි සුචාරිකං. ඒ විශාලා නුවරවැසි භික්ෂූන් දැනුවත්නම කැප නොවූදේ කැපයැයි සම්මත කිරීමෙන් ලැජ්ජාව සිතගත් නිසා අලජ්ජි නමින් හැඳුන්වුණා. ඔවුන් ඒ කරුණු 10 කැපයැයි ප්‍රසිද්ධියට පත් කළා. ඒ අසන්නට ලැබුණු යස නැමැති තෙරුන් වහන්සේ වජ්ජි ධනපදයෙහි චාරිකාවෙහි වැඩියා. චලභිඤ්ඤා බලපත්තු යසෝක කණ්ඩත්‍රජෝ තං සමේතුං සහුස්සාහෝ තත්ථාගමේ මහවනං. කාකණ්ඩ නම් බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වූ ඒ ෂට් අභිඥා බලයෙන් යුක්ත වූ යසතෙරුන් වහන්සේ මේ දසකරුණ පිළිබඳව විනය අරබුදය සංසිඳුවන්ට උත්සාහ කරමින් විශල් පුරයෙහි මහවනයේ කූටාගාර විහාරයට වැඩම කළා. තපෙත්වා පෝසතග්ගේතේ කංසපාතින් සහෝදකං කහපනාදෙන් සංඝස්ස දේතේතාහු උපාසකේ. ඒ වජ්ජපුත්තක භික්ෂූහු විශල්පුර මහවනයේ කූටාගාර විහාරයෙහි සංඝයාගේ පොහොයගේ මැද ජලය පිර වූ රන් පැහැති පාත්‍රයක් තිබුවා. උපාසකවරුනි, සංඝයාගේ ප්‍රයෝජන පිණිස රන් කහවණු ආදිය පූජා කරව කියලා කිව්වා. නක්කප්පතේතං මාදේත ඉති තේරෝසවරයි පටිසරණියං කම්මං
යසත්තේ රස්සතේ කරුම්. එතන සිටි යසතරුන් වහන්සේ උපාසකවරුන් එපා රන් කහවන ආදී පූජා කරන්න. ඒවා සංඝයා වහන්සේට පිළිගැනීම කැප නැහැ කියලා ඒ වැළක්වුවා. එතකොට ඒ වජ්ජපුත්තක භික්ෂූන් ගිහියන්ට තමන් අතින් වරදක් වූ විට සංඝයාගේ අනුමැතියෙන් ඒ ගිහියන් ළඟට ගොස් ඒ වරදර සමාව ගැනීමට නියම කිරීමේ විනය කර්මය වන පටිසාරණීය කර්මය යසතරුන් වහන්සේට කළා. යාචිත්වා අනුදෝතංසෝ සහතේන පුරං ගතු අත්තන ධම්මවාදිතං සංඥාපෙත්වාගනාගර. එතකොට යසතරුන් වහන්සේ විනේ සඳහම් පරිදියේ ගිහියන්ගේ සමාව ගැනීමේ කටයුත්තට තමන් සමග යෑම පිණිස අනුදූත භික්ෂුවක් ඉල්ලා ගත්තා. ඒ භික්ෂුවත් සමග විශල්පුරයට වැඩියා. තමන් පැවසූ කරුණෙහි ඇති ධර්මානුකූල බව විශල්පුර වාසී උපාසකවරුන්ට පහදා දුන්නා. අනුදූචචසෝ සුත්වා තමොක්කෙපෙතුමාගතා පරික්කිපිය අට්ටංසු ඝරන්තේ රස්ස භික්ඛවෝ. ඒ අනුදූත භික්ෂුව යසතෙරුන් වහන්සේ සමග ආපසු ඇවිත් විශල්පුර භික්ෂුවන්ට කියා සිටියේ තමන්ගේ කතාව ධර්මයට එකඟ වූ බවත් මිලමුදල් පිළිගැනීම අධර්මයේ බවත් ඒ විශාල්පුර රජු සහිත නගරවාසීන්ව යසතරුන් දැනුවත් කළ බවයි. එයින් කෝපයට පත් වී භික්ෂූන් යසතරුන්ව විනය කර්මයක් තුලින් සංඝයාගෙන් නිරපීම පිණිස සූදානම්ව යසතරුන් වහන්සේ වැඩ සිටි කුටිය වට කළා. තේරෝ ගම්ම නබසා ගන්වා කෝ සම්බියන්තතු පාවෙයකාවන්තිකානංච බික්කෝනං සන්තිකං ලහුන්. යසතෙරුන් වහන්සේ අහසට පැන නැගී කොසඹෑ නුවර ගෝසිතාරාමයට වැඩම කළා. පාවා නුවර වාසී භික්ෂූන් වහන්සේලාටත් අවන්ති නුවර වාසී භික්ෂූන් වහන්සේලාටත් මේ අරබුදයේ සංසිඳීම පිණිස වහා දූත භික්ෂූන් වහන්සේලා පිටත් කළා. පේසේසි දූතේ තුසයන් ගන්වා භෝගංග පබ්බතං ආහ සම්භූතත රස තං සබ්බං සානවාසිනෝ. යසතෙරුන් වහන්සේ එසේ දූත භික්ෂූන් පිටත් කොට යවුවා. තමන් වහන්සේ අහෝගංග පර්වතෙහි සානවනෙහි වැඩ සිටි සම්භූත මහරහතන් වහන්සේට ඒ සියල්ල පවසා සිටියා. පාවෙයක සට්ඨිතේරා අසීතාවන්තිකාපිච මහාඛීනාසවාසබ්බේ අහෝගංගම්මියෝතරුන්. එතකොට පාවානුවර වැසි තෙරුන් වහන්සේලා සැටනමකු අවන්ති රටවාසී තෙරුන් වහන්සේලා අසූ නමකු ඒ සියලු මහරහතන් වහන්සේලා අහෝගංග පර්වතයට අහසින් වැඩම කළා. භික්ඛවෝ සන්නපතිතා සබ්බේ තත් තතෝ තතෝ ආසුං නෞති සහස්සානි මන්තෙත්වා අකේලාපිතේ. ඒ අහෝගංග පර්වතයට ඒ තැනින් සාකච්ඡා කොට රැස් වූ කෙලෙස්සුල් නැති සියලු භික්ෂූන් වහන්සේලාගේ ගණන 90000ක් වුණා.
සෝරෙය රේව තත්තේරං බහුස්සුත මනසවං තං කාල පමොකඤ්ඤත්වා පස්සිතුං නෙක්කමෙන් සුතං. ඒ තෙරුන් වහන්සේලා විනයගරු සංඝයා වහන්සේගේ එකතු වීමට ප්‍රමුඛ කාලය බවත් දැනගත්තා. ඒ අවදී සෝරෙය ජනපදයේ වැඩ සිටි ධර්ම විනේ බහුසුත වූ රේවත මහරහතන් වහන්සේව බැහැදැකීමට පිටත් වුණා. තේරතං මන්තනං සුත්වා වේසාලෙන් ගන්තුමේවසු ඉච්ඡන්තෝ පාසු ගමනං තතෝ නික්ඛමේතං කනං. රේවත මහරහතන් වහන්සේට මෙම විනය අරබුදයේ පිළිබඳව කරුණ දිව්‍ය ශ්‍රවණයෙන් අසන්ට ලැබුණා. උන්වහන්සේ හුදකලාවේ ගමන් කිරීම තමන්ට පහසුවක් බව දැන එයට කැමැති වෙලා එසැනින්ම විශාලා මහනුවර බලා වැඩමවීමට සෝරෙය ජනපදයෙන් වැඩිය. පාතෝ පාතෝ වනිකන්ත ධානන්තේන මහත්තනා සායං සායං උපෙන්තානං සහජාතිය මද්දසුන්. ඒ රේවත මහරහතන් වහන්සේ උදේ උදේ නික්මේ වැඩි තැනට අර භික්ෂුන් වහන්සේලා සවස සවස පැමිණෙමින් අවසානයේදී සහජාතිනම් ස්ථානයේදී මුණ ගැසුණා. තත්ථ සම්භූත තේරේන යසත්තේරෝ නියෝජිතෝ සද්ධම්ම සවනන්තේතං රේවතත්තේර මුත්තමං. එහිදී රේවත මහරහතන් වහන්සේ භික්ෂුවන්ට ධර්ම කතා වදාළා. ඒ ධර්ම ශ්‍රවණයෙහි අවසානයේදී සම්බුත තෙරුන් වහන්සේ විසින් විශාලා මහනුවර භික්ෂුවන් තුළ ඇති තත්වය උතුම් රේවත තෙරුන් හට පවසන්නට කියා යස තෙරුන්ට පැවරුවා. උපෙච්ච දසවත්තුනේ පුච්චිතේරෝ පටික්කිපි සුත්වාධිකරණං තංච නිසේධේ මාති අබ්‍රවී. එතකොට යසතරුන් වහන්සේ රේවත මහරහතන් වහන්සේගෙන් විශාලා මහනුවර වජ්ජ භික්ෂූන් කැපයයි සම්මත කරගෙන සිටින කරුණු 10 විනයට අනුකූල වන කැප දෙයක්ද යසා සිටියා. මහරහතන් වහන්සේ එය විනයට අනුකූල නැති අකප දෙයක් කියා ප්‍රතික්ෂේප කළා. මෙසේ මේ විනය අරබුදය සූරේවත මහරහතන් වහන්සේ අපිමය මෙසේ වීම වළක්වමු කියා වදාළා. පාපාපිපක්ඛං පෙක්ඛන්තා රේවතත්තේර මුත්තමං සාමනකං පරික්ඛාරං පටියාදියතේ බහුං. විශාලා නුවර වැසි දොස් සහිත වජ්ජපුත්තක භික්ෂූන්ට මේ දැනගන්ට ලැබුණා. තමන්ගේ අදහසට පක්ෂවත් ප්‍රධාන සංඝ පිරිසක් රැස්කරවා ගැනීමේ බලාපොරොත්තු ඇති වුණා. ඒ අනුව ශ්‍රමණයන් හට ගැලපෙන සිවුරුවාදී බොහෝ පිරිකර බඩුත් රැගෙන රේවත මහරහතන් වහන්සේ බැහැදකින්ට ආවා. සීගන්නාවාය ගන්ත්වාන සහජාති සමීපගත කරොන්ති බත්ත විස්සගන් බත්ත කාලේ උපට්ඨිතේ. ඒ විශල්පුර වාසී භික්ෂූන් සහජාතිය නම් ස්ථානයට ඉක්මන් කරලා නැවෙන් පැමුණුණා. දන් වළඳන වෙලා පැමිණිය නිසා එහිදී දානි වැළඳුවා. සහජාතින් ආව සන්තෝ
සල්හත්තේරෝ විචින්තිය පාවෙයකා ධම්මවාදී ඉතිපස්සේ අනාසවෝ. ඒ අවස්ථාවෙහි පිරිනිවන්පා වදාළ ආනන්ද මහත රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් වූ සාල්හනම් රහතන් වහන්සේ වැඩ සිටියේ සහජාතිනම් ප්‍රදේශයේ. උන්වහන්සේ මේ අරබුදය විසදන්ත මුල්වන පාවානුවර වැසි භික්ෂූන් වහන්සේලා ධර්මානුකූලව කරුණු කියන පිරිසක් දැයි සිත යමුකට නුවණින් බැලුවා. උපෙච්චතං මහා බ්‍රහ්මා ධම්මේ තිඨාති අබ්‍රවී නිච්ඡං ධම්මේ තිතත්තං සෝ අත්තනෝ තස්ස අබ්‍රවී. එතකොට මහා බ්‍රහ්මයා ඒ සාල්හ තෙරුන් අභියස පෙනී සිට ධර්මය තුල සිටුන මැනවයි පැවසුවා. ඒ සාල්හ තෙරුන් වදාළේ තමන් වහන්සේ නිරන්තරයෙන් ධර්මය තුල පිහිටා සිටින සිතකින් ඉන්න බවයි. තේ පරික්ඛාර මාදාය රේව තත්ථේර මද්දසුං තේරෝ නගන්හෙ තප්පක්ක ගාහි සිස්සං පනාමයි. කලින් කියෝ විශලපුර වාසී දොස්සහිත වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා තමන්ගේ පිරිකර රැගෙන රේවත මහරහතන් වහන්සේව බැහැදක්කා. පිරිකර ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ ඒ දොස්සහිත භික්ෂූන්ගේ පක්ෂයගත් තමන්ගේ ශික්ෂ්‍ය භික්ෂුවකුත් තුපමාවත් අධර්මයේ යොදවන්ට එනවා දැයි කියා නෙරපා දැම්මා. වේශාලෙන් තේ තතෝ ගන්ත්වා තතෝ පුප්ප පුරංගතා වදින්සු කාලාසෝ කස්ස නරින්දස්ස අලජිනෝ. එතකොට ඒ දොස්සහිත භික්ෂූන්ට තමන් සඳහා පක්ෂපාතී පිරිසක් හදාගන්න බැරි වුණා. සහජාතිනම් ස්ථානයෙන් පිටත්ව විශාලාවට ගොස් එතනින් පුෂ්පපුරය නම් වූ පාටලී පුත්‍ර නුවරට ගියා. කාලාශෝක මහරජුරුවන්ට මෙහෙම කිව්වා. සත්තුස්සනෝ ගන්ධ කුටින් ගෝපයන්තෝ මහයන්තහින් මහවන විහාරස්මෙන් වසාම වජ්ජි භූමියං. අපගේ සාත්තුන් වහන්සේගේ උතුම් සුගන්ධ කුටිය රැක බලා ගනිමින් වජ්ජි භූමියෙහි විශාලා මහනුවර මහවනයේ කූටාගාර විහාරයේ සිටින්නේ අපි. ගන්නේසාම විහාරන්ති ගාම වාසික භික්ඛවෝ ආගච්ඡන්ති මහරජ පටිසේධයතේති. මහරජුරුවනි, අපගේ කෝටාගාර විහාරය අල්ලා ගන්නට ඕනෑ කියා ග්‍රාමවාසී භික්ෂූන් එහි පැමිණෙමින් ඉන්නවා. ඔවුන්ගේ ක්‍රියාව වළක්වනු මැනවි. රාජානං දුක්ගහිතං තේන කତ୍වා වේසාලි මාගමුං රේවතත්තේර මෝලම් මේ සහජාතිය මෙත්තතු. එසේ කාලාශෝක රජුරුවන් නොමග යවා ඒ භික්ෂූන් විශාලාවෙහි කූටාගාර විහාරයට ගියා. රේවත මහරහතන් වහන්සේ සමීපෙහි මේ සහජාති නම් ස්ථානයේහි භික්ඛුසත සහස්සානේ ඒකාදස සමාගත නවතිංච සහස්සානේ අහෝතං වතු සම්තියා. රස්සු 11,90,000 වූ භික්ෂුන් වහන්සේලා මේ සහජාතිනම් ස්ථානයේදීම අර වජ්ජ භික්ෂූන් අනුගමනය කරමින් සිටින දසවස්තුයෙන් හටගත් අරබුදය
විසඳුන මැනවයි රේවත තෙරුන්ට පැවසුවා. මූලට්ඨේහි විනාවත්තු සමනං නේවරෝචේ තේරෝ සම්බේහි බික්කුතේ වේසාලින් අගමුන් තතෝ. ප්‍රශ්නය හටගත්තු තැන මිසක් වෙනත් තැනකදී ඒ විසඳීම ගැන රේවත මහරහතන් වහන්සේ රුචි කළේ නැහැ. ඒ නිසා ඒ රේවත තෙරුන් වහන්සේත් සියලු භික්ෂූන් වහන්සේලාත් එතනින් විශාලා මහනුවරට වැඩම කළා. දුග්ගහිතෝ ච සෝ රාජා තත්තාමච්චේ අපේසයි මුල්හා දේවානු භාවේන අඤ්ඤත්ථ අගමින් සුතේ. නමග යවා සිටි කාලාශෝක රජුරෝ ඒ කූටාගාර විහාරයට බලෙන් ආපු ගාමවාසී භික්ෂූන්ව නෙරපව්. එහි කලින් සිටි භික්ෂූන්ට එම විහාරයේ ආපසු දෙව් කියලා ඇමතිවරුන්ව පිටත් කෙරෙව්වා. දෙවියන්ගේ දේවානුභාවය නිසා ඔවුන් මම්මුලා වුණා. වෙන තැන් තැන් වලට ගියා. පේසෙත්වා තේ මහි පාලෝ තං රත්තෙන් සුපිනේනසෝ අපස්සේ සක මත්තානං පක්කිතං ලෝහ කුම්බියා. ඇමතිවරෙන් යවාපු එදා රාත්‍රියේ කාලාශෝක රජුරු නින්දේදී සිහිනයක් දැක්කා. තමන් ලෝකපුනිරයේ වැටලා දුක් විඳින විදිහටයි දැක්කේ. අති භීතෝ අහූ රාජා තමස්සාසේතු මාගම භගිනී නන්ද තේරීතු ආකාසේන අනාසවා. අතිශයින්ම බයට පත් වී සිටියේ රජුරුවන්ව. අශ්වශාලයන්ට ඔහුගේ නගණියක වන නන්දා නම් රහත් භික්ෂුණීන් වහන්සේ මාලිගාවට හසින් වැඩම කළා. බාරියන්තේ කතං කම්මං ධම්මිකෙයෝ කමාපය පක්ඛෝතේ සම්භවිත්වාතං කුරුසාසන පග්ගහං. මහරජුරුවනි, ඔබ විසින් බරපතල අකුසල කර්මයක් කරගෙන තියෙනවා. ඒ නිසා ධාර්මික පක්ෂයේ සිටින මහා සංඝයා වහන්සේලා කමා කරවා ගන්නට උන්වහන්සේලාගේ පක්ෂයේගෙන බුද්ධ ශාසනයට අනුග්‍රහ දක්වන්නට. ඒවං කතේ සොත්ති තුයං හෙස්සති තියාපක්මේ පභාතේ ඒව වේසාලෙන් ගන්තොන් නෙකමේ භූපති. ඔය විදිහට කළොත් ඔබතුමාට යහපතක් වෙනවාම කියලා ඒ භික්ෂුණියා පසු වැඩියා. පසුදින උදාසනින්ම කාලාශෝක රජුරුව විශාලා මහනුවර බලා පිටත් වුණා. ගන්්වා මහාවනම් බික්කු සංඝං සෝ සන්නේපාතිය සුත්වා උබින්නම් වාදංච ධම්මපක්ඛංච රෝචිය. විශාලා මහනුවර මහවනයේ කූටාගාර ශාලාවට ගියා. මහා සංඝයා වහන්සේව රැස් කෙරෙව්වා. දෙපක්ෂේම වාදයට හොඳින් සවන් දුන්නා. ධර්ම විනයානුකූලව දසවස්තු අකපයි කියා පෙන්වා දුන් භික්ෂූන් වහන්සේලාගේ පක්ෂය ගන්ට රජුරුව කැමති වුණා. කමාපෙත්වා ධම්මිකේතේ බික්කු සබ්බේ මහීපති අත්තනෝ ධම්මපක්කත්තං වත්වාතුම් හේ අතාරුචි. කාලාශෝක රජුරු ඒ සියලු ධාර්මික භික්ෂූන්ව කමා කරවා ගත්තා. තමාත් ධාර්මික භික්ෂූන්ගේ පක්ෂයේ සිටින බව පැවසුවා.
මාගේ ආඥාවත් ඔබ වහන්සේලාගේ ධර්ම විනිච්ඡයත් එකම පක්ෂයේ සිටින නිසා කිසි සංකහාවක් නැතුව කැමැති පරිදි සම්පග්ගහං සාසනස්ස කරෝතාති ච භාසිය දත්වා ච තේ සං ආරක්ඛං අගමාසි සකං පුරං බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරන්නට කියලා කිව්වා. ඒ ධාර්මික භික්ෂුන් වහන්සේලාගේ ආරක්ෂාව සැලැස්සුවා. තමන්ගේ පාටලිපුත්‍ර නගරයට පිටත් වුණා. නිච්චේතුං තානිවත්තෝනේ සංඝෝ සන්නිපතේ තදා අනග්ගානේ තත්ත භස්සානේ සංඝ මජ්ජ අජායසං දසවස්තුවේ කැපකප බව පිළිබඳව පැහැදිලි විනිශ්චයකට පැමිණීමට සංඝයා වහන්සේ ඒ අවස්ථාවේ රැස් වුණා. එහිදී සංඝයා වහන්සේ මැද කොණක් පොටක් නැමැති නොයෙක් කතා බහ ඇති වුණා. තතෝ සෝරේව තත්ථේරෝ සාවිත්වා සංඝ මජ්ජගෝ උබ්බාහිකායතං වතුං සමේතුං නිච්චයං අකා සංඝයා වහන්සේ අතර හටගත්තු ඒ නොයෙක් කතා බහ තිබෙද්දී එතනට වැඩම කළ රේවත මහරහතන් වහන්සේ සංඝයා අතර පෙනී සිටියා. සංඝයා වහන්සේගෙන් එම අරබුදය බැහැර කරවල දෙපක්ෂයෙන්ම සතර නම බැගින් විනයදරයන් තෝරාගෙන කරනු ලබන උබ්බාහික විනය කර්මයෙන් සමතයට පත් කරන්නට තීරණය කළා. පාචීනකේච චතුරෝ චතුරෝපාවෙයකේපිච උබ්බාහිකාය සම්මන්නේ භික්ඛු තං වත්තෝ සම්තියා බටහිර දිසාවෙහි වැසි භික්ෂූන්ගෙන්ද සතර නමක් තෝරාගත්තා. පාවා නුවර වැසි භික්ෂූන්ගෙනුත් සතර නමක් තෝරාගත්තා. ඒ භික්ෂූන් අට නම තෝරාගත්තේ දසවස්තු අකපද කැපද යන්න පිළිබඳව තීරණයක් ගැනීමටයි. සබ්බගාමේ ච සල්හෝ ච කුජ්ජ සෝභිත නාමකෝ වාසබගාමිකෝ චාති තේරාපාචීන කායිමේ සබ්බකාමී සාල්හ කුජ්ජ සෝභිත වාසමගාමික යන මේ තෙරුන් වහන්සේලා සතර නම බටහිර දිග වාසය කරන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් තෝරාගත්තා. රේවතෝ සාන සම්භූතෝ යසෝකා කණ්ඩ කත්‍රජෝ සුමනෝ ජාති චත්තාරෝ තේරෝ පාවෙය කායිමේ පාවා නුවර වැසි භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් රේවත සාන වනවාසී සම්භූත කාකණ්ඩ පුත්‍ර යස සහ සුමන යන මේ තෙරුන් වහන්සේලා සතර නම තෝරාගත්තා. සමේතුං තානිවත්තුනේ අපස්සද්දං අනාකුලං අගමුං වාලුකාරාමං අට්ඨත්ථේරා අනාසවා අට නමක් වූ මේ අරිහත්වයට පත් වූ තෙරුන් වහන්සේලා ඒ දසවස්තුව පිළිබඳ තීරණයකට පැමිණීම පිණිස නිශ්ශබ්දතාවයෙන් යුක්ත වූ අවුල් වියවුල් නැති විශාලා මහ නුවර වාලුකාරාමයට වැඩම කළා. දහරේනාජිතේනත් පඤ්ඤත්තේ ආසනේ සුභේ නිසේදෙන්සු මහතේරා මහා මොනේ මතඤුනෝ
ඒ වාලුකාරාමයේ වැඩ සිටි අජිත නැමැති නවක භික්ෂුන් වහන්සේ නමක් විසින් යහපත් ලෙස ආසන පැනෙව්වා. අප මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ අදහස් මොනවාදේ හොඳ ආකාරව දන්නා මහතෙරුන් වහන්සේලා ඒ අසුන්හි වැඩ සිටියා. තේසු වත්තු සුවේකේකං කමතෝ රේවතෝ මහා තේරෝ තේරං සබ්බකාමෙන් පුච්චි පුච්චාසුකෝ විදෝ. ප්‍රශ්න විසඳීම පිළිබඳව කරුණුවලදී ඉතා දක්ෂ වූ රේවත මහරහතන් වහන්සේ ඒ දසවස්තුෙහි තිබෙන කාරණා එකක් එකක් පාසා සබ්බකාමී තෙරුන් වහන්සේගෙන් විමසා වදාළා. සබ්බකාමී මහා තේරෝ තේන පුට්ටෝත ව්‍යාකරී සබ්බානි තානි වොත්තානි නකප්පන්තේති සුත්තතෝ. රේවත තෙරුන් වහන්සේ විසින් විමසන ලද සබ්බකාමී මහතෙරුන් වහන්සේ පිළිතුරු දුන්නා. දස වස්තුවට අයත් සියල්ලම කැප නැති බවට බුද්ධ දේශනාවලින් කරුණු පෙන්වුවා. නිහනෙත්වාධිකරණන්තං තේ තත්ත යතාක්කමං තතේව සංඝ මජ්ජේපි පුච්චා විසජ්ජනං කරුං. ධර්ම විනයට අනුකූල නොවේ යයි ඒ දස වස්තුවෙන් හටගත් අරබුදයේ බැහැර කරලා එතනින් නික්මුණා. නැවත විශාලා මහනුවර මහවනයේ කූටාගාර විහාරයට වැඩියා. එතනදීත් කලින් විදිහටම ප්‍රශ්න ඇසීමත් බුද්ධ වචනය තුළින් විසඳා ඒ අකප බව විනිශ්චය කිරීමත් කළා. නිග්ගහං පාප භික්ඛූනං දසවත්තුක දීපිනං තේසං දස සහස්සානං මහා තේරා අකංසුතේ. ඒ විනිශ්චයකාරක මහා තෙරුන් වහන්සේලා අට නම දස වස්තුව කැපසරූප දේ ලෙස ප්‍රසිද්ධියට පත් කළ දොස් සහිත වූ දස දහසක් භික්ෂූන්ට නිග්‍රහ කළා. සබ්බකාමි පුතෝ වියා සංගතේරෝ තදාහු සෝ විසං වස්ස සතිකෝ තදාසින් උප සම්පදා. ඒ කාලේ මහා පෘථුවිහි සංඝ ඉස්තවරයන් වහන්සේ ලෙස වැඩ සිටියේ සබ්බකාමී මහරහතන් වහන්සේ. උන්වහන්සේ උපසම්පදාව ලබා 120 අවුරුද්දක වස් ඇතුව වැඩ සිටියා. සබ්බකාමේච සල්හෝච රේවතෝ කුජසෝභිතෝ යසෝකා කණ්ඩ කසුතෝ සම්භූතෝ සානවාසිකෝ. සබ්බකාමි සල්හ රේවත කුජසෝභිත කාකණ්ඩ පුත්‍ර යස සානවාසී සම්භූත යන තේරා ආනන්ද තේරස්ස ඒතේ සද්ධි විහාරිනෝ වාසභගාමිකෝ චේව සුමනෝ ච දුවේ පන. මේ තෙරුන් වහන්සේලා සයනම අපගේ ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාය. වාසභගාමික සහ සුමන යන තෙරුන් වහන්සේලා දෙනම තේරා නොරොද්ද තේරස්ස ඒතේ සද්දි විහාරිනෝ අට තේරා පිධඤ්ඤාතේ තේ දිත්ත පුබ්බා තථාගතා. අනුරුද්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාය. මහා වාසනාවකින් යුතු මේ ස්තවරයන් වහන්සේලාට නම අපගේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ සිටියේදී උන්වහන්සේව දකින්ට පින් තිබූ තෙරවරුය.
බික්කු සත සහස්සානේ ද්වාදසාසුං සමාගතා සබ්බේ සංරේව තත්තේරෝ බික්ඛෝනම් පමුකෝ තදා. එදා දසදහසක් වූ දොස්සහිත භික්ෂූන් දැතුළු විශාලා මහනුවර මහවණී කූටාගාර විහාරයේද රැස් වූ භික්ෂූන්ගේ ගණන 12,00,000ක් වුණා. ඒ සියලු භික්ෂූන් වහන්සේලා අතර අග්‍රව වැඩ සිටියේ රේවත මහරහතන් වහන්සේ. තතෝ සෝ රේවතත්තේරෝ සද්ධම්මටිති ආචිරං කාරේ තුන් ධම්ම සංගීතින් සබ්බ භික්ඛූ සමූහතු. එතකොට රේවත මහරහතන් වහන්සේගේ මෙවැනි අරබුදයන්ගෙන් තොරව සද්ධර්මයේ බොහෝ කාලයක් සුවසේ පවත්වන පිණිස ධර්ම සංගායනාවක් කරන්නට කල්පනා කළා. ඒ සියලු භික්ෂුන් වහන්සේලා අතරින් පබින්නත්තාදි ඥානානං පිටකත්තය ධාරිනං සතානි සත්ත භික්ඛෝනං අරහතාන මුච්චිනේ. අරත ධර්ම නිරුත්ති පටිභාන යන සතර පටිසම්භිදාවෙන් යුක්ත වූ ත්‍රිපිටක ධාරී වූ රහතන් වහන්සේලා 709ක් තෝරා ගත්තා. තේ සබ්බේ වාලුකාරාමේ කාලාසෝකේන රක්ඛිතා ක්‍රේවතත්තේර පාමුක්ඛා අකරුන් ධම්ම සංඝං. ඒ සියලු රහතන් වහන්සේලා වාලුකාරාමයට රැස් වුණා. කාලාසෝක රජුරුවන්ගෙන් රකවරණ ලැබුණා. රේවත මහරහතන් වහන්සේ මුල්කොට ඒ තෙරුන් වහන්සේලා දෙවන ධර්ම සංගායනාව කළා. පුබ්බේ කතං තතායේව ධම්මං පච්චාච භාසිතං ආදාය නිට්ටපේසුන්තං ඒතං මාසේහි අට්ඨහි. කලින් ධර්ම සංගායනාව කළ පරිද්දෙන්ම සංඝායනාව කළා. බුද්ධ පරිනිර්වාණයෙන් පසු කුමාර කාශ්‍යප මහරහතුන් වහන්සේ විසින් පායාසි රජුට දේශනා කළ පායාසි සූත්‍ර ආදියත් එක්කලා මෙසේ දෙවන ධර්ම සංගායනාව මාස 8කින් නිමාවට පත් කළා. ඒවං ဒုတိය සංගීතෙන් කତ୍වා තේපි මහයස තේරාදෝ සක්ඛයන් පත්තා පත්තා කාලන නිබුතෙන්. ඔය විදිහට මහා කීර්තිමත් වැඩ සිටියේ රහතන් වහන්සේලා දෙවන ධර්ම සංගායනාව සක්කලා. රාගාදී සියලු දෝෂයන් සයකොට රහත් බවින් යුතුව වැඩ සිටි උන් වහන්සේලා පිරිනිවීමට සුදුසු කාලයේදී පිරිනුවම් පෑවා. ඉති පරම මතේනං පටිපත්තබ්බකානං තිබව හිතකරානං ලෝකනාතෝරසානං පුමරිය මරණං තං සංකතාසාරකත්තං පරිගණිය මසේසං අපමත්තෝ භවෙය තාති. ඔය විදිහට පරම ප්‍රඥාව නං වූ රහත් බවට පැමිණීමට යුතු වූ උත්තමයන් රහත් බවට පැමිණියා. තුන් ලෝකේටම හිතසුව පිණස වැඩ සැලැස්සුවා. ලෝකනාත මුනිදානන්ගේ ඖරස පුත්‍රයන් වහන්සේලා උන් වහන්සේලාය සියලු සංස්කාර ධර්මයන්ගේ හරයක් නැති බව පෙන්වමින් උන් වහන්සේලා නිරතුරුව සිහි කරන්නා වූ මරණ සතියෙන් යුක්තව පිරිනිවන් පා වදාලා
මේ කාරණයද ඉතාමනවින් සිහිකොට මේ අසන්න වනොත් මරණ සතිය වැඩීම පිණිස අප්‍රමාදී වෙන්න ඕනේ. සුජන ප්‍රසාද සංවේගත්හාය කතේ මහා වංශේ ဒုတိය සංගීති නාම චතුත්ථෝ පරිච්ඡේදෝ. සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි දෙවන ධර්ම සංගායනාව නම් වූ සිව්වෙනි පරිච්ඡේදයයි.